ඊළඟට අපි කතා කරන්නේ ධනු ලග්නයේ බ්‍රහස්පති දිව්‍ය රාජයට ධනු ලග්නයේ ගතිගුණ තමයි ඊළඟට පවසන්නේ විශේෂයෙන් බ්‍රහස්පති කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයනේ පුතේ වගේ 1318 ගුණ විශාල ග්‍රහයෙක්. ඉතින් සාමාන්‍ය රූප ස්වභාවය ගැන කතා කරලා සම්පූර්ණ ලෙස වැඩුණු ලක්ෂණ රූපයේ පළල නලල සමහරට ප්‍රමාණයට වඩා උස්සු දික්නාසය රන්වන් ඉස්ස කෙස් සතු පැහැස සම අංග සම්පූර්ණ රූපය ඇති අය තමයි ඔය ධනු ලග්න හිමියෝ. ගතිගුණ ගැන කතා කරොත් ගුරු හිමි ධනු රාශියෙන් උපන්න ත්‍යාගීවන්ත වෙන ඍජු කෙලින් වැඩ කරන ගැඹුරු අදහස් ඇති ක්‍රියාදේශයමයි උසස් වීමේ මතුවීමේ බලාපොරොත්තු ඇති යුක්තිය දිවිමෙන් සලකන අන්‍යකු හෝ වෙන කෙනෙකු අයුක්තයක් කරනවා ඉවසිය නොහැකි අය. එවිට කිසිම අනුකම්පාවක් නැත්තේ කුමෙන් යුක්තිය ටිකුණිය වෙනස සටන් වැදීමට උනත් ඉදිරිපත් වෙන ධනු රාශිය ශරීර දෙකක් එක්වී සෑදී තිබෙනාත් මෙන්ම ධනු රාශියේ උපන්න ගති දෙකක් ඇත්තෝය. වරක් කිසි ගරුක සරුවක් නැතිව ඕන දෙයකට ඉදිරියට පැන කරදර විහිදම් කර දරා වැඩ කරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුවන්කමින් යුතුව එවැනි දෙයකට බැඳියත් නොවී සිටී. ඕනෑම අලුත් දෙයක් ධනු ලග්න කාලයට අලුත් නැද බාරගත් දෙයක් කිරීමට ගන්නා ධෛර්ය වටිනා දායාදයක යුක්තිකරුක භාවය නිසා නිත්‍යානුකූල වූ දේ නොකරයි. ධනු ලග්න කාර්යය තමාගේ ඕනකමින් අනුමකට නොවසී හැකි සෑම විටමින් බේරීමට යන්ත දරයි. අතොත් යන්නේ අන්නෙකු නිසා වේ. මිථුන ලග්න කාර්යය පටන්ගත් වැඩේ නොකර අතපසු කරන්නාත් මෙන් ඊට ප්‍රතිවිරුද්ධ ධනු ලග්න කාර්යය පටන්ගත් දී අවසාන නොකර වෙන වැඩක නොයෙදේ. එකෙම්ම යෙදී ඉක්මනට අවසාන කරයි. දර්ශනීය ආදී උසස් ධර්ම ඉගෙනීමට ආසා කරයි. රාශි වලල්ලේ නවවැන්නේ වාට අයිති බැවින් කරන දේ ලොකුවට කිරීමට සිතයි. නිදහසට ගරු කරයි. අන්‍යයන්ගෙන් නොරැවටීමට ප්‍රවේශම් වේ. යුක්තිගරුක භාවයේ සත්‍යවාදී භාව ධර්මිෂ්ඨ භාව යන උතුම් ගතිය ඔහුගේ නොහරින ධනය වේ. වාසනාවක තිනා ප්‍රීතියෙන් පසුවේ වචන ඥානවන්ත වාක් මෙන්ම ආඥා මෙන්ද වේ. ක්‍රියාවේ ධෛර්යය ගන්වන සුළුමෙන් බය නොකද වේ. කඩිසල කමද ක්‍රියාකාරීත්ව ගතියද යහපත් බැවින් ව්‍යාපාරයේ මහත් දියුණුවක් ලබයි. දුර්වලකම හැටියට පෙන්වුම් කරන්නේ නොමනා විශ්වාසයත් අප්‍රවේසම් ව භයානක දේට මූණ පෑමත් හදිසිය අදහස් වෙනත් කිරීමත් හදිසිය අතුරුල වාදනය වීමත් කියලා පෙන්වුම් කරන ධනු ලග්න හිමියන්ට චන්ද්‍රය අටේ සිටීම හොඳ නැහැ. සක්සෙස් වුණත් රෝග පීඩා සාධනවා කියලා තමයි අපේ අත්දැකීමෙන් තහවුරු කරගන්න පුළුවන් වෙලා තියෙන රෝග ලක්ෂණ අතින් ගත්තොත් උනට ඒවට ප්‍රදේශවල රෝග රක්ත වාතයේ නියම ක්‍රමානුකූලව ශරීරාන්තයේ වැඩ නොකිරීම උගුරේ හා සෙම්නාලේ රෝග අර්ශස් කෙඩි බුද කීලා ආදී හෝ කකුල් ඉදිමීම නොවේ නම් කකුල් වල කළු ලේ නහර මතුවීම රෝග ලක්ෂණ ලෙස පෙන්වන දරුවෙන් උපන්නායට කොළ මිශ්‍ර ගල් ಜಾති පන්සිංගල් හෝ ඝන පච්ච වර්ග යහපත් එයට අමතරව ලක්නාධිපති වෙනුවෙන් පුෂ්පරාග මැණික් පැලඳීම රතු මැණික් පැලඳීම රූබී පැලඳීම සුබයි කියලා පෙන්වුම් කරනවා. විචිත රෝහණ විජේමුනි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැන්ම subscribe කරන්න. ලංකාවේ පෙරවිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒක කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්ප්‍රාප්ත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය කුම උච්ච භවන. එයාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්නේ බුද්ධලෙක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙනවා. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණත් දිනම් මම කියන එක මම අද කියනවා මේ TNL මැදිරිය ඉඳගෙන මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජූලි 19න් පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ. එයාගේ උච්ච භවනට. අනේ කටක රාශිය ගත වීමත් සමග මේ ආණ්ඩුවේ යම්කිසි කඩා වැටීමක් අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවල් ලෙස මම අද මේ TNL ආයතනයේ ඉඳගෙන කියනවා එමුණොත් ඔයාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න මම අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා අවසාන වශයෙන් මම කියනවා මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍ය වලට අනාවැකි කියන ජ්‍යොතිෂය කතා කරන්න මෙතිවරණ ගැන මෛත්‍රී බාර පෙරදුනොත් මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙන ගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි ඒක ඉරහඳ වගේ මට ඉස්තිරයි නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ මේ දෙන්නේ දැන් අපිට මොකුත් හම්බ වෙන්නේ නැහැ මේ ජ්‍යොතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ ආධුනික ජ්‍යොතිෂ වේදින් ඉන්නවා මේ රටේ ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ හැම අතින්ම මෛත්‍රී පාලගේ කේන්දරය තමයි එතුමගේ කේන්දරය තමයි මේ රටේ චිරා මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බ දිනන්නේ මූඩිගේ පක්ෂය කියලා ಭಾರತೀಯ ජනතා පක්ෂය කියලා. දැන් කාටවත් අනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ ඉන්නේ. අප්‍රේල් මාසේ 29 වල ඡන්දේ තියෙනවා දැන්. මම හිතන්නේ ලෝක සභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලය ಭಾರತೀಯ ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාෂ්ට්‍රකයේ ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටමයේ රාෂ්ට්‍රකයක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍යයේ. හරි? එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගානක් මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට කේන්ති ගිහිල්ලා එදා ඒ දේ කරා. ඒ රාෂ්ට්‍රකයේ නිසා එහෙම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා නවවෙනි අධිපතිය පුණ්‍යස්ථාන අධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරජෝගේ තියන අයට මන්දේසිය තියලා තමයි වාසනාව දෙන්නේ. දැන් මෙතුම ඇත්තටම දෙපාරම හිමනේ අගමැති වුණේ. මන්තිවරු 12ක් කඩන් ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජන් තුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා මෙයා ඊට පස්සේ අගමැති වෙනවා එහෙමනේ මේක සිද්ධ වෙන්නේ කවුරුත් හිතන්නේ නැති විදියට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ මේ තුන්වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ ඒක මම නවවෙනි අධිපතියගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලය මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අති විශිෂ්ට ලෙස පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකිය. මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා page එකේ Facebook එකේ ඉන්න මිතුරියන්. අද මම එයාට කියනවා මේ මහා මැතිවරණේ ජයග්‍රහණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රාමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයක් මෙවල එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මම අනාවැකි කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතිවරණ ඇමරිකාවේ ජය ගන්න. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට අරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා ඔබලා බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. අහනකට උත්තර දෙන්න. ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා පළාත් පාලන මැතිවරණේ මම අනාවැකියක් කියනවා ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවර පළාත් පාලන මැතිවරණේ මහනගර සභා නගර සභා සහ ප්‍රාදේශ සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරඟ කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් මේ වෙනකොට කතානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස භංගයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද? මේ අනාවේක 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස භංගයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවේක පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ, සක්කරේටවත් වළක්වන්න බෑ, ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කර නායකයවන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.